සරණයි සුපින්නත් ඔබ සියලු දෙනාටම සුපින්නතුනි තෙරක් නොපෙනෙන මේ මහා භයංකාරෝ සංසාර ගමනින් එතරවන්නට අපි ජීවිතයන්ට ධර්මය ලං කරගත යුතුයි ධර්ම සමග අපි නිරතුරුව ක්‍රියා කළ යුතුයි ඉතින් ඒ නිසාම ඒ ධාර්මික මඟ අපි අපේ ජීවිතයන්ට ආදේශ කරගනිමින් අපි නිරතුරුවම ක්‍රියා කළ යුතුයි එවෙනුවෙන් මේ සද්ධර්ම දේශනාවත් පිටුහලක් වේවා කියන උදාරතර ප්‍රාර්ථනාවක් සමගින් දෙල්ගොඩ නාරංගල ගුණරතන සම්බෝසදහම් සේවන පරිශ්‍රයේ සිට මේ පැහැට නියමිත දායකත්ව සද්ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. පින්තුනි මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නට මේ උතුම් පරිශ්‍රයට වැඩම අවතාල ගොතටුව චන්දන විහාරයේ ගරු විහාරාධිපති මහර්ගම සිටි වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපේ සාදු නාදනම් වා පිළිගනිමු. සාදු සාදු සාදු. සුබිනොත්නි මේ උතුම් සද්ධර්ම දේශනාවේ ඒ පුණ්‍යවන්ත දායකත්වයේ ගෙන කටයුතු කරනවා. මීට 20 වසරකට පෙර අභහප්‍රාප්ත වූ කිරින්දිවැල මැද්දේකම පදිංචිව සිටි විශ්‍රාමලත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සිරිල් චන්ද්‍ර මලම්පේරි මහතාට පින් පැමිණීම සඳහා රෝහිණී මනම්පිරි මහත්මිය ඇතුළු දූදරු සුපින්න අපේස එසේනම් අපි සියලු දෙනාම මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සාදුනාදී අපවත්මු සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිං පන ත්වං මහරජ අත්වසං සම්පස්සමානෝ ීමස්මින් ශරීරේ ඒව රූපං පරම නිපච්චකාරං කරෝසි චිත්තෝපහාරං උපදං සේසීති ශ්‍රද්ධාවන්ත පින්වත්නි බෞද්ධයා රූප වහනිය ඔස්සේ විකාශනය කෙරෙන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැම දෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකාව හැටියට තබා ගත්තේ බොහොම ලස්සන සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම ධම්මචේතිය සූත්‍ර දේශනාව. මේ ධම්මචේතිය සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි කොටසේ රාජවග්ගයේ සඳහන් වන බොහොම ලස්සන දේශනාවක්. ලස්සන දේශනාවක් කියන්නේ පින්වත්නි ලෞතුරා බුදුරජාණන් වහන්සේත් කොසල් මහරජුරුවත් අතර ඇති වුණු අවසාන ධර්ම සාකච්ඡාව තමයි මේ ධම්මචේතිය සූත්‍රයේ සඳහන් වෙන්නේ. මේ දේශනාවෙන් පස්සේ බුදුරජාණන් වහන්සේත් කොසල් මහරජුරුවත් අතර කිසිම සම්බන්ධතාවයක් ඒ කියන්නේ සාසනික වශයෙන් නැත්නම් ධර්ම සාකච්ඡාමේ වශයෙන් කිසිම සම්බන්ධතාවයක් තිබුණ නැති බවයි
මේ දේශනාව අවසානයේ සඳහන් වෙන්නේ. මේ දේශනාව ආරම්භ වෙන්නේ පින්වත්නි මේ විදියට දවසක් අපේ බුදුරජාණන් වහන්සේ සාක්්‍ය ජනපදයේ මේදත ලුම්ප කියන නියම් ග්‍රාමයට භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. මේදත ලුම්ප කියලා කියන්නේ පින්නතුනි මේද වර්ණ පාෂාණ නැත්තම් ගල් විශේෂ වර්ගයක්. ඒ ගල් ඒ විශේෂ වර්ගය ඒ මේදත ලුම්ප කියන මුළු නියම්ගම පුරාම පැතිරී තිබෙනවා. ඒ නිසා තමයි මේ ගමට මේදත ලුම්ප නියම් ග්‍රාමය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ නියම් ගමට වැඩවාසය කළා. එදා පින්වත්නි පසේ නදී කුසල් ලජ්ජරුවෝ නගරක කියන ඒත් නියම් ගමක්. ඒ නියම්ගමේ කිසියම් රාජකාරියක් සඳහා දීඝකාරායන කියන ඇමතියට කතා කරලා කියනවා මට උයන්සිරි නරඹන්නට යන්න ඕනේ, ඒ නිසා රතයක් සෝදානම් කරන්න කියලා. මේ දීඝකාරායන කියන ඇමතිතුමා කියන්නේ පින්වත්නි පසේ නදී කොසල් රජුරුවන්ගේ සේනාධිනායකයා. සේනාධිනායකයා මොහු තිබුණු හොඳම වාහනේ තමයි රතේ තමයි සූදානම් කළේ. සූදානම් කරලා අවසාන වෙලා මේ ඇමතිතුමා පසේ නදී කොසල් රජුරුවන්ට කියනවා සියල්ල සූදානම්, දැන් ගමන යන්න පුළුවන්. එදා පසේ නදී කොසල් රජුරුවෝ මේ නගරක කියන නියම් ගමේ උයන්සිරි නරඹමින් කාලය ගත කරනකොට උයන දක්වාම රතයෙන් යන්න පුළුවන් දුරක් ගිහිල්ලා ඉතුරු ටික පසේ නදී කොසල් රජුරුවෝ පයින්ම ගියා. ඒ පයින් යනකොට පින්වත්නි රජුරුවෝ දකිනවා බොහෝම දැකුම් කළු, ඒ වගේම නිහඬ ලස්සන පරිසරයක්. වෙනද මේ කැලෑවේ මේ උයනේ කුරුල්ලෝ හරියට කෑ ගහනවා, සද්ද බද්ද හරියට. නමුත් අද බුදු කෙනෙකුට උචිත, බුද්ධ ශ්‍රාවකයන්ට උචිත ලස්සන පරිසරයක් මෙහි තියෙන්නේ. ඒ බව දැනගෙන පසේ නදී කොසල් රජුරෝ දීකාරාණිකේ නැමැත්තුමාගෙන් අහනවා මේ දවස්වල බුදුරජාණන් වහන්සේ කොහි වැඩවින් නැද්ද, වැඩවාසය කරන වැද්ද? මේ ඇමෙත්තුමා කියනවා පසේ නදී කොසල් රජතුමනි බුදුරජාණන් වහන්සේ මේ දිනවල වැඩ ඉන්නේ මෙන්න මේ ළඟ මේදත ලුම්ප කියන නියම් ග්‍රාමයේ. කොසල් රජුරු ඇමෙත්තුමාගෙන් අහනවා මේ නගරක ගමත් නියම් ගමත් මේදත ලුම්ප ගමත් අතර ඇමෙත්තුමනි කොච්චර දුරක් තියෙනවද කියලා ඇහුවා. ඇමෙත්තුමා කිව්වා ස්වාමීනි වැඩි දුරක් නෑ, ඕන්නම් ගව් තුනක් ඇති කිව්වා. ගව්වක් කියන්නේ පින්නතුනි හැතැම්ම 16ක් නේ. ගව් තුනක් ඇති කිව්වා. පසෙනදී කොසල් රජුරෝ ඇමෙත්තුමාට කියනවා එහෙනම් අපි බුදුරජාන් වහන්සේ බලන්න යමු. දැන් මේ කොහිඳලද යන්නේ? නගරක කියන නියම් ගමේ ඉඳලා මේදතුළුම්ප කියන නියම් ගමට ගියා. ඒත් පින්නතුනි රතයෙන් යන්න පුළුවන් තාක් දුර ගිහිල්ලා පසේ නදී කොසල් රජුරෝ ඒ ලස්සන උද්‍යානයේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. එදා පසේ නදී කොසල් රජුරෝ කරපු දේ තමයි තමන්ගේ සේනාධිනායකයා, ඒ කියන්නේ දීඝකාරායනික නැමැත්තුමාට කිව්වා ඔබ මෙහි නවතින්න, මින් ඉදිරියට එන්න එපා, මට බයක් නෑ. ඇයි? මේ කැලෑවෙන්නේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ මම උදේට අඳුරනම අනිත් එක බුද්ධ ශ්‍රාවකයෝ ඉන්නේ සාමින් වහන්සේලානේ, මට බය වෙන්න දෙයක් නෑ. මේ නවත්තපු එකෙත් මේ දීකාර නැමැත්තුමා නවත්තපු එකෙන් දීකාරායන ඇමෙත්තුමා ලොකු ප්‍රතිඵලයක් ගත්ත මේකෙන්. ඒක මේ දේශනාවේ සඳහන් නොවුනට පින්නතුනි දැන් පින්නතුන්ට අපි මුලින් මතක් කළේ ඒකයි
පසේ නදී කොසල් ලජ්ජුරුවොත් බුදුහාමුදුරුවොත් අතර ඇතිනු අවසාන ධර්ම සාකච්ඡාව මේ ධර්ම සංවාදය මේ ධම්මචේතිය සූත්‍රය ධම්ම කියන්නේ ධර්මයටනේ චේතිය කියලා කියන්නේ චෛත්‍යයට මේ දහම් සෑයක් දේශනා කරන සූත්‍රයක් ධර්ම චෛත්‍යයක් දේශනා කරන සූත්‍රයක් මේක බොහොම ලස්සන සූත්‍රයක් ඉතින් පසේනදී කොසල් ලජ්ජුරුව උද්‍යානයේට යනකොට සාමින් වහන්සලා කීප නමක් සක්මනේ දෙනවා මේක දැකලා පසේනදී කොසල් ලජ්ජුරුව මේ සාමින් වහන්සලාගෙන් අහනවා සාමීනි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ මොන කොටියේද කියලා ඇහුවා රජතුමනි ආනතන අර පේන කුටිය දැන් වහලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ඇතුලේ වැඩ ඉන්නවා ගිහිල්ලා දොර අගුල ගාවින් තට්ටු කරන්න දොර අගුල ගාවින් තට්ටු කරන්න ඇයි දොරකට පින්නතුනි මැදින් තට්ටු කරනව නම් මිනිස්සේ උඩින් තට්ටු කරනව නම් දෙවියෙක් යටින් දොරකට තට්ටු කරනව නම් ඒ සතේ සර්පේ එතකොට මැදින් තට්ටු කරන්නේ මිනිස්සේ ඒ කියන්නේ කොයි දොර කවුල ගාවට මේ දොර අගුල ගාවට තට්ටු කරන්න කියලා. ගෙදර කෙනෙක් නොදැක කවදාවත් ගෙවල් දොරවල් ඇරලා තිබුණත් අපි ඇතුළු වෙන්නේ නැහැ පින්නතුනි. ඒක හැදිච්ච කමේ ලක්ෂණේ නෙවෙයි. ගෙවල් දොරවල් ඇරලා තියෙන්න පුළුවන්. නමුත් ගෙදර කෙනෙක් නොදැක කවදාවත් ගෙදරකට ඇතුළු වෙන්නේ නැහැ අපි. නියම චාරිත්‍ර වාරිත්‍ර හැදිච්ච මිනිස්සු කවදාවත් එහෙම කරන්නේ නැහැ. ඉතින් පසේ නදී කොසල් ලජ්ජුරුවෝ බුදුරජාන් වහන්සේගේ කුටිය ළඟට ගිහිල්ලා අර කීපෙ විතර දොර අගොල ගාවට තට්ටු කළා. බුදුරජාන් වහන්සේ දොර ඇරියා. දොර ඇරියට පස්සේ පසේ නදී කොසල් ලජ්ජුරුවෝ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපා මුල වැද වැටිලා ඒ ශ්‍රීපතුල් දෙක කොසල් ලජ්ජුරුවෝ සෑහෙන වෙලාවක් ඉම්බා. සෑහෙන වෙලාවක් කවදාවත් නැතුව සෑහෙන වෙලාවක් ඉඹලා ඉඹලා අවසන් වුණාට පස්සේ නැගිට්ටට පස්සේ බුදුහාමුදුරුව අහනවා රජතුමනි මේ ශරීරයට අද මේ තරම් සැලකිල්ල මේ බුදුසිරුවට අද මේ තරම් සැලකිල්ල දැන් මේ තරම් මේ සැලකිලි සත්කාර සම්මාන දක්වන්නේ ඇයි පින්නතුනි කොසල් ලජ්ජුරුවන් මේ බොහොම සතුටින් ආපු ගමනක ප්‍රතිඵලයක් ප්‍රතිඵලයක් නෙවෙයි මේ කොසල් ලජ්ජරුව පින්වත්නි බන්දුල සේනාධිපතියත් බන්දුල සේනාධිපතියගේ දරුවෝ 32ක් හිටියා ඒ 32ත් මරලයි මෙයාවේ පින්නතුන් දන්නවද පසේ නදී කොසල් ලජ්ජරුව මැරුණේ කොහෙද කියලා අන්තිමට අම්බලමක මැරුණේ අම්බලමක මැරුණේ බන්දුල සේනාධිපතිය කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි පසේනදී කොසල් ලජ්ජුරුවොත් බන්දුල සේනාධිපතියත් මේ දෙන්නම තක්ෂිලාවේ එකට පින්නතුණි අධ්‍යාපනය ලැබුවේ පින්නතුන්ට මතකයි විශාල බිලි පූජාවක් කරන්න සූදානම්ෙත් අර පසේනදී කොසල් ලජ්ජුරුවෝ පසේනදී කොසල් ලජ්ජුරුවන්ගේ බිරිඳ තමයි කොසල මල්ලිකාව බන්දුල සේනාධිපතියගේ බිරිඳ තමයි බන්දුල මල්ලිකාව දෙන්නම් මල්ලිකාලා මාලාකාරීගේ දුවෙක් තමයි කොසල් ලජ්ජුරුව විවාහ කරගත්තේ ඒ තමයි මල්ලිකා දේවිය කොසල මල්ලිකාව ඒ කොසල මල්ලිකාව දුවෙක් ලැබුවා ඒ කවුද වජිරා කියලා දුවෙක් ඒ වජිරා කියන දුව තමයි අජාසත් රජුව විවාහ කරගත්තේ ඒ දුවෙක් හම්බෙච්ච වෙලාවෙනේ මල්ලිකා දේවියට දුවෙක් ලැබුණු වෙලාවෙනේ කොසල් ලජ්ජරුව බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා කිව්වේ භාගතුන් වහන්සේ මල්ලිකා දේවියට ලැබිලා තියෙන දුවෙක් බලාපොරොත්තුනේ පුතෙක් බුදුහාමුදුරු මතක් කළේ ඉත්තිපි ඒකච්චියා සෙය්‍යෝපෝස ජනාධිප
මේ ධාවිනී සීලවති සස්සු දේවා පතිබ්බතා යස්සායෝ ජායති දීරෝ සූරෝ හෝති දිසම්පති තස්සායන් සුභගියා පුත්තෝ රජ්ජම් යනුසාසති මොකද්ද කිව්වේ පසේනදී කොසලජිතමනි මල්ලිකා දේවියට දාව උපන් එකම දුව හොඳට පෝෂණය කරන්න ඇයි ඔය දුවට දාව බැරි වෙලාවක් පුතෙක් හම්බ වුණොත් රජ්ජම් යනුසාසති ඒ පුතා රාජ්‍යයට අනුශාසනා කරයි කිව්වා පුත්තු දූල කවුරු බිහි කරන්නත් දුවල ඉන්න පාය අම්මල ඉන්න පාය බලන්න බුදුහාමුදුරන්ගේ කියමන දුවෙක් ලැබුණ කියලා දුක් වෙන්න එපා ඔය දුවට දාව පුතෙක් හම්බුනොත් ඒ පුතා රජයට අනුශාසනා කරයි කිව්වා කෙසේ හෝ වේවා පින්නතුන්ට මතකයි කොසල් ලජ්ජරුවන්ට කලින් මල්ලිකා දේවිය මරණයට පත් වුණා මේ එන්න හදන්නේ පින්නතුනි කොසල් ලජ්ජරුවන්ගේ මරණය දක්වා දැන් මේ බුදුරජාන් වහන්සේගේ සිරිපතුල් දෙක අල්ලලා වැඳ වැටිලා සිඹින්න අඬන්න මේ සියල්ලම සිද්ධ වුණු හේතුව තමයි අර බන්දුල සේනා එක තමන් එකට ඉගෙන ගත්ත තක්සිලාවේ බන්දුල සේනාධිපතියත් ඔහුට දාව උපන් දරුවෝ 32 දෙනත් මරණයට පත් කළා එහෙම මරලයි මේ බුදුහාමුදුරු ගාවට එන්නේ ඒකයි මේ සිරිපතුල් සිඹින්නේ ඇයි හිතේ දුක යන්න දැන් මල්ලිකා දේවිය මරණයට පත් වුණා මරණයට පත් වුණාම කොසල් ලජ්ජරුව සෝදානම් ආපහු විවාහ වෙන්න එදා කොසල් මහ රජ්ජරුව පින්නතුනි කපිල වස්තුවේ ශාක්‍ය ප්‍රධානීන්ට දූතයෙක්ගේ අත පණිවිඩයක් යවලා කියනවා මට නැවත විවාහ වෙන්න ඕනේ කුමාරිකාවක් එවන්න කියලා එදා පින්වත්නි මහානාම ශාක්‍ය තමන්ට දාව නාගමුණ්ඩ කියන දාසියට දාව උපන් දුවෙක් හිටිය පින්නතුනි කවුද වාසභකත්තියා කියලා වාසභකත්තියා එව්වට පස්සේ පසේනදී කුසල් ලජ්ජරුව වාසභකත්තියත් එක්ක විවාහ වුණා වාසභකත්තියාට දාව පුතෙක් ඉපදුනා ඒ තමයි පින්නතුනි විදුඩබ කියන කුමාරයා විදුඩබ කුමාරයා හැබැයි පසේනදී කොසල් ලජ්ජරුව පස්සේ තමයි දැනගත්තේ වාසභකත්තියත් එවාගේ විදුඩබ කුමාරයාත් මේ දෙන්නම පහත් කුලේ ඒ කියන්නේ අඩු කුලේ නීච කුලේ දාස දාසි තත්ත්වයට පත් වුණු ඒ වගේ කුලයක පින්වත්නි ඒ නිසා පසේනදී කොසල් ලජ්ජරුව කරපු දේ තමයි තමන්ගේ මේ දෙවිනි බිරිඳනේ වාසභකත්තියාවත් වාසභකත්තියාවට දාව උපන් විදුඩබ කුමාරයාත් මේ තමන්ගෙම දෙවෙනි බිරිඳයි තමන්ගෙම පුතයි මේ කොසල් ලජ්ජරුව කරපු දේ තමයි දාස තත්ත්වයටම පත් කළා දාස තත්ත්වයටම පත් කළා මෙහෙම පත් කළ ඉන්නකොට පින්වත්නි කොසල් ලජ්ජරුවන්ගේ නංගි කෙනෙක් හිටියා කෝසල දේවිය කියලා මේ කෝසල දේවිය බිම්බිසාර මහරජුරුත් එක්ක විවාහ වුණා අජාසත් රජුරුව බිම්බිසාර මහරජුරුව මරණයට පත් කළාට පස්සේ ඒ ශෝකය නිසා පින්නතුනි කෝසල දේවියන් මරණයට පත් වුණා ඒ මරණයට පත් වුණාට පස්සේ අපි පින්නතුන්ට මුලින් මතක් කළේ කොසල් ලජ්ජරුවන්ට මල්ලිකා දේවියට දාව ඉස්සෙල්ල උපන් දුව තමයි වජිරා ඒ වජිරා විවාහ වුණේ අජාසත් රජුරුවත් එක්ක විවාහ ජීවිතයට පත් වෙලා ඉන්නකොට පින්නතුනි වසර 3කට පස්සේ ඒ බණම රජවරු පලිගන්න හැටි මේ වසර 3කට පස්සේ පසේනදී කොසල් ලජ්ජරුවන්ට දාව වාසභකත්තියාට ඉපදුණු පුතා කවුද විදුඩබ කුමාරයා වසර 3කට පස්සේ තමන්ගේ පියාට විරුද්ධව පියාට කියන්නේ
කොසල් ලජ්ජුරුවන්ට විරුද්ධව නිර්මාණය කළ කැරැල්ලක්. කැරැල්ලක් නිර්මාණය කළ තියෙනකොට බන්දුල සේනාධිපතියගේ බෑන කෙනෙක් බන්දුල සේනාධිපතියගේ බෑන පසේනදී කොසල් ලජ්ජුරුවන්ගේ වර්තමාන සේනාධි නායකයා. කවුද? අද මේ දේශනාවේ පින්නතුන්ට මුලට කිව්වේ දීඝ කාරායනිකේ නැමැතිතුමා මතකයිද? එදා බන්දුල සේනාධිපතියගේ බෑන අද පසේනදී කොසල් ලජ්ජුරුවන්ගේ වර්තමාන සේනාධි නායකයා. දීඝ කාරායනිකේ නැමැතිතුමා හරියට උදව් කරන පින්නතුනි විදුඩ කුමාරයාට. පක්ෂපාතී. එනේ කොසල් ලජ්ජුරුවන්ගේ දෙවෙනි වාසභකත්තියාගේ පුතා දුඟල් උදව් කරනවා. උදව් කරනකොට මේ කොසල් ලජ්ජුරුව පින්වත්නි එදා කරපු දේ තමයි බන්දුල සේනාධිපතියත් බන්දුල සේනාධිපතියට දාව උපන් දරුවෝ 32 දෙනාත් ඝාතනය කළා. ඝාතනය කරලා අවසන් වුණාට පස්සේ බන්දුල මල්ලිකාවට ලියුමක් එනවා. යම්කේ සටහනක් එනවා. ඒ සටහන එන්නේ කුමක්ද? නුඹේ දරුවෝ 32 දෙනා නුඹේ සාමියත් මරණයට පත් කළා. කවුද පසේනදී කුසල් ලජ්ජරුව? මේ පණිවිඩේ මේ හසුන්පත එන්නේත් පින්නතුනි කොයි වෙලාවේද? බුදුරජාණන් වහන්සේටත් සාරිපුත්ත මහරහතන් මොගලන් මහරහතන් වහන්සේලාටත් බන්දුල මල්ලිකාව දානි බෙද බෙද ඉන්න අතරතුර ඒ වෙලාවේ ගිතෙල් භාජනයකුත් අරගෙන යනකොට දානශාලාවේ ඒ ගිතෙල් භාජනයක් බිත්තිය හැපිලා බිමට වැටුණා. ඒකත් බිඳුණා. ඒකත් බිඳුණා. හැබැයි බලන්න මේ හිත කොච්චරද කියලා. දරුවෝ 32 දෙනාත් මරිලා තමන්ගේ සාමියත් බන්දුල සේනාධිපතියත් මරලා ඒත් ඒ හසුනපත ගහගත්ත ඉනේ ඉනේ ගහගෙන ඇයි හිත හදාගෙන බෙදුවා බුදුහාමුදුරුවන්ට මහා සංඝරත්නයට දානි බෙදුවා. දානි බෙදුවා. ඒ දානි බෙදලත් අවසන් වුණත් පින්නතුනි බන්දුල මල්ලිකාව කියනවා කොසල් ලජ්ජරුව කෙරෙහි කිසිම අහිතක් පසේනදී කොසල් ලජ්ජරුවන් කෙරෙහි හිතන්නට එපා. අනිත් අයටත් කිව්වා මම හිතන්නෙත් නෑ. මේ බලන්න මේ හිත කොච්චරද කියලා. නේ? එහෙමත් ඇයි හිත හදාගත්තා? එහෙම හිත හදාගෙන අතරතුර පින්වත්නි බුදුරජාණන් වහන්සේ බලන්න දැන් මේ කවුද යන්නේ? දීඝ කාරායන කියන නැමැතිතුමයි පසේනදී කොසල් ලජ්ජරුවයි. අපි දේශනාවේ මුලට මතක් කළා පින්නතුන්ට මතකයි පසේනදී කොසල් ලජ්ජරුව අර බුදුහාමුදුරු වැඩ ඉන්න මේදතලුම්ප කියන නියම් ගමට ඇතුළු වෙනකොට දීකාරායනක නැමැත්තුමා මගින් නතර කළා. නුඹ එන්න එපා. මෙතනින් පස්සේ මට යන්න පුළුවන්. ඉන්නේ බුදුහාමුදුරුවනේ. මහා සංඝරත්නයනේ. මට බයක් වෙන්න දෙයක් නැහැ. දීඝකාරායන. ඔන්න බලන්න කරපු දේ බුදුරජාණන් වහන්සේත් එක්ක පසේනදී කොසල් ලජ්ජරුව මෙහෙම කතා කර කර ඉන්න අතරතුර දීඝකාරායන දැන් යනවා කොහාටද? රජගහ නුවරට. රජගහ නුවරට ගිහිල්ලා පසේනදී කොසල් ලජ්ජරුවන්ට දාව උපන් අර දෙවිනි පුතා විදුඩබ කුමාරයා රජ කෙරෙව්වා. රජ කළා. මේ බව ආරංචිනු පසේනදී කොසල් ලජ්ජරුව දැන් මේද තුළුම්ප නියම් ගමේ ඉඳලා එනම කොහටද? රජගහ නුවරට. රජගහ නුවරට එනකොට පින්වත්නි රජගහ නුවර සීලුම දොරවල් වහලා ගේට්ටු වහලා ඇතුළු වෙන්න බෑ රජගහ නුවරට පසේනදී කොසල් ලජ්ජරුවන්ට. එතන තිබුණ අම්බලම විශ්‍රාම ශාලාව. පසේනදී කොසල් ලජ්ජරුව අන්නේ අම්බලමේ පින්නතුනේ මරණයට පත් වුණා. නිකන් හිතන්නකෝ ඒ මරණේ. හැබැයි අවසානයේ අජාසත් රජුරෝ
පසේනදී කොසලජ්ජිරුවන්ගේ ආදාහන කටයුතු නැත්නම් අවසන් කටයුතු බොහෝම ගෞරවාන්විතව සිද්ධ කළා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ තෞතිසා දිවී ලෝකෙට තුන් මාසයකට වැඩම කළානේ. ඒ වෙලාවේ පසේනදී කොසලජ්ජිරුව සඳුන් ලීයෙන් බුදු පිළිමයක් කදාගෙන බුදුහාමුදුරු දැන් නැහෙනේ. සඳුන් ලීයෙන් බුදු පිළිමයක් කදාගෙන කොසලජ්ජිරුව ඒ බුදු පිළිමයට වන්දනා කළා. ඒ වගේම පසේනදී කොසලජ්ජිරුව බුදුහාමුදුරුවන්ට පන්සලකුත් හදලා පූජා කළා. ඒ මොකද්ද? රාජකාරාම පන්සල. ඒක තියෙන්නේ සවැත් නුවර කිට්ටුව. ඒ විතරක් නෙමෙයි පින්නතුන්ට මතකද කොසල් මහ රජුරුව බුදුහාමුදුරුවන්ට එක වතාවක් විතරක් ලැබෙන දානයක් තියෙන වේ තමයි අසද්දෘස මහ දානේ. ඒක දුන්නේත් කොසල් මහ රජුරුව. ඒ දාන වෙන කාටවත් දෙන්න බෑ. බුදු කෙනෙකුට එක වතාවයි ලැබෙන්නේ. හැබැයි ඒ දානෙට වේදම් කළා කොසල් මහ රජුරුව කෝටි 14ක්. ඒ දානේදී අවසන් වුණාට පස්සේ කොසල් රජුරුවන්ට බුදුරජාන් වහන්සේ බණ කිව්වේ නෑ. බණ නොකියාම භාගතුන් වහන්සේ විහාරයට වැටියා. ඇයියේ ඒ දානෙට වියදම් කරපු කෝටි 14 ගැන උහුලන් ඉන්න බැරි වුණා කාටද දෙන්නෙකුට මාලිගාවේ. ඒ තමයි කාල සහ ජුන්හ කියන මිතුරු දෙන්නා. බණ නොකිය භාගතුන් වහන්සේ විහාරයට වැඩියහම කොසල් ලජ්ජරුව සවස් කාලේ බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දානේ අඩුවක්ද දානෙන් පස්සේ බණ කිව්වේ නැත්තේ? ඔබ වහන්සේ මොන දානිට වැඩියත් බුදුහාමුදුරුවනේ දානෙන් පස්සේ ඔබ වහන්සේ බණ කියනවා. නමුත් කෝටි 14ක් වීදම් කළ දුන්නු දානේ අසද්දෘස මහ දානේ දානෙන් පස්සේ බණ කිව්වේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාලා පසේනදී කොසල රජතුමනි, ඔය දානි දීපු වෙලාවේ කුහුල ගන්න බැරි මිනිස්සු දෙන්නෙක් හිටියා. දානි ආනිසංස කිව්වනම් ඒ දෙන්න පිස්සු වෙඩෙන්න තියලා තිබුණයි කිව්වා. ඒලා තමයි බුදුහාමුදුරුවෝ ගාතාවක් කිව්වේ. මොකද්ද? නවේ කදරියා දේව ලෝකං වජಂತಿ බාලා හවේ නප්පසංසන්ති දානං දීරෝච දානං අනුමෝදමානා තේ නේව සෝහෝති සුඛී පරත්ත. තේරුම නවේ කදරියා දේව ලෝකං වජಂತಿ. පසේනදී කොසල රජතුමනි මසුරු මල තියෙනත් දිවි ලෝකේ වර්ජනය කරනවා. දේව ලෝකං වජಂತಿ බාලා හවේ නප්පසංසන්ති දානං. මෝඩ මිනිස්සු කියන ජාතිය කවදාවත් දානේ ප්‍රශංසා මුඛෙන් කතා කරන්නේ නැහැ. දීරෝච දානං අනුමෝදමානෝ. අනේ දීරෝ කියලා කියන්නේ පින්නතුනි ඥානවන්තයාට. දීරෝච දානං ඥානවන්තය කරන්නේ මොකද්ද? අනුමෝදමානා. ඒ දේ අනුමෝදන් වෙනවා. තේ නේව සෝ හෝති සුඛී පරත්ත. ඒ හේතු කොටගෙන යැත්තා මෙලවත් පරලොවත් කියන දෙලොවම පින්නතුනි සැප ලබනවා. දෙන්නෙත් නැහැ. දින දේ දිහා බල සතුට වෙන්නෙත් නැහැ. පින්වත්නි සමහරුන්ට හොඳට තියෙනවා. ඒ තිබුණ සමහරුන්ට භුක්ති විඳින්න පින නැහැ. ඒක පවක්. තියෙන දේ හොඳට භුක්ති විඳින්න ඕනේ. පින්නතුන්ට මතකනි අපුත්තක සිරිතුමා. අපුත්තක සිරිතුමා දරුව හිටියේ නැහැ. මැරුණා. එතුමා සතුව තිබුණු සීලු ධනේ භාණ්ඩාගාරගත කළා ඉදා මේ කොසල් මහරජුරුව. කොසල් මහරජුරුව අපුත්ත සිරිතුමාගේ ධනේ භාණ්ඩාගාරගත කළා. යනව කාගාවටද? බුදුහාමුදුරු ගාවට. ගිහිලා කියන බුදුහාමුදුරුවනේ අපුත්තක සිරිතුමා මැරුණා. පුදුම ධනියක් බුදුහාමුදුරුවනේ. අන්න තාම කරත්ත වලින් අදිනව මාලිගාවට. මටේ ධනෙන් වැඩක් නැහැ බුදුහාමුදුරුවනේ. මං ඔබ වහන්සේගෙන් අහන්නේ ඒ අපුත්තක සිරිතුමා ගොඩ ගහපු ධනේ හැටියට බලනකොට බුදුහානේ මිනිහ හරියට කාලා බිලා නැහැ නේ. ඇයි බුදුහානේ මිනිස්සුන්ට තිබිලත් කන්න පින නැත්තේ? බුදුහාමුදුරුව වදාලා, කොසල් රජතුමනි, ඔය අපුත්තක සිරිතුමා පෙර සසරේ හොඳට දීලා තියෙනවා. ඒ කියන්නේ දන් දීලා තියෙනවා. දන් දුන්නට ඒ දේ දිහා බලලා සතුට වෙලා නැහැ කිව්වා. දීපු නිසා ලැබුණා, දීලා සතුටු නොවෙච්ච නිසා තිබුණත් කන්න
පින්නේ ඒ වගේ කොච්චර ඉන්නවද පින්නත් ඒ නිසා තියෙන දේ හොඳට භුක්ති විඳින්න ඕනේ තිබිලත් ඒක භුක්ති විඳින පින නෑ කියන්නේ තීරුම් ගන්න ඕනේ මම හොඳට සසරේ දීලා තියෙනවා දීපු නිසා මට ලැබිලා තියෙනවා මට මේ භුක්ති විඳින්න පින නැත්තේ මම දුන්නට සසරේ දීපු දේ දිහා බලලා සතුට වෙලා නෑ කියලා එයා තියෙන දේ හොඳට දැන් අපෝසුතුමාගේ කතාවේ කියනවා මෙයා කියනවා මට ගමනක් යන්න තියෙන මොකද සේවකයන්ට සේවකෝ ලෑස්ති කරන්න තියෙන හොඳම වාහනේ මේ මිනිහ බර කරත් එක යන මේ නැතුව නෙමෙයි ඒ තියෙන දේ භුක්ති විඳින්නේ මොන පවද්ද මේ ඊට පස්සේ සේවකයෝ සිරිතුමාට කැම්ප ටික බෙදලා ගෙනත් දෙන්නේ රත්තරම් පිඟානක මේ මිනිස්සයා අහනකොට රත්තරම් මේ මේ බට් ටිකක් ගන්න රත්තරම් පිඟානක ඕනද කියලා පින්නතුනි තියෙන මිනිහා රත්තරම් නෙමෙයි මැණික් පිඟාන හරි කන්නෙපායි තියෙන මිනිහා මේ නැතුව නෙමෙයි තේද්දි භුක්ති විඳින්න පින නැහැ ඉතින් කෙසේ හෝවා පින්වත්නි මේ පසේනදී කුසල් ලජ්ජුරුවෝ මරණයට පත් වුණාට පස්සේ හිටියා සේත කියලා ඇතෙක් ඒ මහා වටින ඇතෙක් ඒ විතරක් නෙමෙයි පසේනදී කුසල් ලජ්ජුරුවන්ට සහෝදරියක් හිටියා සුමනා ඒ සුමනා කියන සහෝදරිය පුංචි අම්ම බලාගත්තා අවුරුදු 120ක් ඇයට 120දී පින්නතුනි පැවිදි බිමට පත් වෙලා ඇයත් පරිනිර්වාණයට පත් වුණා ඒ සුමනා ඉතින් කෙසේ හෝ වේවා මෙන්න මේ බන්දුල සේනාධිපතියගේ බිරිඳ බන්දුල මල්ලිකාව 16 වතාවක් නියුන් දරුව විතරයි මේ ලෝකෙට බිහි කළේ 16 වතාවක් එතකොට දරුව ඔක්කොම 32යි ආනේ 32 දෙන තමයි මැරුවේ කවුද පසේනදී කොසල් ලජ්ජරුව ඒ දරුව 32 දෙනත් මරලා බන්දුල සේනාධිපතියත් මරලා දැන් ගෙනව කාගාවටද බුදුහාමුදුරුගාවට ඒකයි මේ බුදුහාමුදුරන්ගේ සිරිපතුල් වෙනතට වැඩිය සෑහෙන්නද සිඹින්නේ සෑහෙන්න සිඹිනවා බුදුහාරු ඇහුව ඒකනේ අද මොකද මේ කවදාවත් නැතුව බුදුසිරුට මේ තරම් සැලකිල්ලක් කියලා ඇහුවා මේ පින්නතුන් දන්නව බන්දුල මල්ලිකාවටත් තිබුණා විසාකාවට වගේම මහලතා ප්‍රසාදනී ඒ ඒ මහමේල පළඳනාව ලැබපු කාන්තාවන් විසාකාවෙක් කෙනෙක් අනිත් එක බන්දුල මල්ලිකාව පින්නතුනි බන්දුල මල්ලිකාවට ලැබුණෝ මහමේල පළඳනාව ඇය කරපු දේ තමයි බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණානේ බුදුහාමුදුරුව පින්වන් පෑවට පස්සේ ඒ භාගතුන් වහන්සේගේ ශරීරය ආදාහනය කරන්න අරගෙන යන වෙලාවේ බන්දුල මල්ලිකාව කරපු දේ තමයි තමන්ගේ මහමේල පළඳනාව භාගතුන් වහන්සේගේ සිරුර පුරාම ඇතුරුවා සිරුර පුරාම ඇතුරුවා අතුරලා බන්දුල මල්ලිකාව ලස්සන ප්‍රාර්ථනාවක් කළා මොකද්ද තමන්ට මේ සසර සැරිසරනා කාල පරිච්ඡේදයේ තුල මේ සිරුරට මගේ මේ කුණු ශරීරයට කවදාවත් ආභරණයක් නම් අවශ්‍ය වේවා නෙවෙයි ආභරණයක් නම් කවදාවත් මේ කුණු සිරුරට අවශ්‍ය නොවේවා කියලා බන්දුල මල්ලිකාව ප්‍රාර්ථනා කළා කෙසේ හෝ වේවා පින්නතුනි දේශනාවල සඳහන් වෙනවා මේ පසේනදී කුසල් ලජ්ජරුවෝ අනාගතේ සතරවෙනි බුදු කෙනෙක් හැටියට බුද්ධත්වයටත් පත් වෙන බව දේශනාවල සමහර තැන්වලක සඳහන් වෙනවා. ඉතින් මේ පසේනදී කුසල් ලජ්ජරුවන්ගේ මරණය ගැන ඔය මතක් කළේ. මේටි කියන්න ඕනේ මේ දේශනාවට. මේටි කියන්න ඕනේ මේ දේශනාවට නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙච්චර දුකින් දුක යන්න ඇයි මේ මිනිස්සයා භාගතුන් වහන්සේ සිරිපතුල් සිඹින්නේ කියලා. එහෙම කිව්වට පස්සේ ඇහුවට පස්සේ පසේනදී කුසල් ලජ්ජරුව කියනවා අර කතා මොකුත් කියන්නේ නැහැ. බුදුහාන්නේ මම මේ ආවේ බන්දුල සේනාධිපතියත් මරලා ඒ මිනිහාගේ දරුවෝ 30 දෙනත් මරලා මම මේ ආවේ ඒකයි මේ අද වැඩිපුර සිරිපතුල් සිඹින්නේ කියලා. එහෙම නෙමෙයි. මොකද වහම් මෙහෙම කරන්නේ පසේනදී කුසල් ලජ්ජරුව කියන සාමීනි භාගතුන් වහන්සේ මේ ශාසනේ විතරයි කිව්වා මම මේ ලස්සන කරුණු හත දකින්නේ ලස්සන කරුණු හතක් කියනවා
පළවෙනි එක තමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වෙනත් ආගම්වල අවුරුදු 20 අවුරුදු 30 සමහරු බ්‍රාහ්මණ තත්ත්වයට පත් වෙනවා බ්‍රාහ්මණ තත්ත්වයට පත් වෙලා බුදුහාමුදුරුවනේ ඒ විතරක් නෙවෙයි ඒ ඇත්තෝ පංචකාම සම්පත්තියත් බුදුහාමුදුරුවනේ භුක්ති විඳිනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනේ අවුරුදු 20 අවුරුදු 25 අවුරුදු 30 ස්වාමීන් වහන්සේ ලැබිලා ඒ කියන්නේ දරුණුයි තරුණුයි ඇවිල්ලා මේ ශාසනේ බුදුහාමුදුරුවනේ පැවිදි වෙනවා ඒ පැවිදි වුණාට පස්සේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බ්‍රහ්මචර්යාව අපේක්ෂා කරන පැවිදි පක්ෂය බොහෝම හොඳට ලස්සනට ඉන්නව දකින්නකොට බුදුරජාණන් වහන්සේ මට පුදුමාකාර සතුටක් ඇති වෙනවා කිව්වා මේ ලස්සන කරුණ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඔබ වහන්සේගේ ශාසනය ඇර වෙන කිසිම ශාසනයක බුදුහාන්නේ මම දකින්නේ නැහැ කිව්වා මේක තමයි මම මේ සසුන තුළ දකින පළවෙනි කරුණ ඊට පස්සේ කියන ස්වාමීනි භාගතුන් වහන්සේ දෙවෙනි එක තමයි බුදුහාමුදුරුවනේ රජවරු රජවරු සමගත් ශාස්ත්‍රීවරු ශාස්ත්‍රීවරු සමගත් බ්‍රාහ්මණවරු බ්‍රාහ්මණවරු සමගත් එවාගින් පියා පුතා සමගත් දුව අම්මා සමගත් සහෝදර සහෝදරියෝ සහෝදරියොත් එක්කත් බුදුහාමුදුරුවනේ හරියට විවාද කරගන්නවා විවාද කරගන්නවා වාද කරගන්නවා සමාජයට ඇනකොටා ගන්නවා ඒ විදිහේ දේවල් බොහෝ කොට තියෙනවා සාමීනි. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සසුනේ විතරයි බුදුහානි මම මේ ලක්ෂණය දකින්නේ මොකද්ද? ඔබ වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයන් වහන්සේලා බොහෝම සමගියෙන් සතුටින් පිනාගේ ඉඳුරන් ඇතුව විවාද නොකරමින් හරියට දේශනාවේ සඳහන් වෙනවා පින්නතුනි කිරි වතුරයි කිරි දියයි එකට එක්ුණාසේ කිරි වතුරයි එකට එක්ුණාට පස්සේ වෙන් කරන්න බෑ වෙන් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා ඒ තමයි හංසයා ඉතින් කිරි වතුරයි දෙක එකට එකතු වෙලා තියෙන වගේ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකියොත් මහ පුදුමාකාර සමගියෙන් ඉන්නවා මම දැකලා තියෙනවා කිව්වා වෙන කිසිම ශාසනයක වෙන කිසිම ආගමක භාගතුන් වහන්සේ මම මේ ලක්ෂණේ දකින්නේ නෑ කිව්වා දැන් ඔන්න දෙක හතක් කියනවා ඔන්න දෙකක් මතක් කළා ඊට පස්සේ සාමීනි භාගතුන් වහන්සේ තුන්වෙනි කරුණ තමයි බුදුහාමුදුරුවනේ මම උයනෙන් උයනට නගරයෙන් නගරයට නියම් ගමින් නියම් ගමට යන මිනිස්සෙක් මම හැමදාම මට කොහේ හරි ගමනක් තියෙන බුදුහාමුදුරුවනේ රජ කෙනෙක් නේ ඒ කොහේ ගියත් බුදුහාමුදුරුවනේ මම කොසලජුණන් සිරිත් තමයි පින්නතුනි බුදුහාමුදුරුව තමයි ප්‍රධාන තැන හැබැයි වෙනත් ආගමික තැන්වලට නොගියා නෙවෙයි ආගමික ශාස්ත්‍රවරුන්ට වන්දනා නොකළා නෙවෙයි වන්දනා කළා තියෙනවා එහෙම දේශනාවල සඳහන් වෙනවා හැබැයි වැඩිපුර මුල් තැන බුදුරජාන් වහන්සේට දැන් මේ ඔහු කියන්නේ මම ගමින් ගමට නියම් ගමින් නියම් ගමට හැමතැනම බුදුහාමුදුරුවනේ යනකොට ආගමික නායකයන්ගේ ශ්‍රාවකයෝ ඒ කියන්නේ අන්‍යාගමික ශ්‍රාවකයෝ දකිනවා නමුත් බුදුහාන්නේ දැක්කට දෙවෙනි පාරේ හැරිලා බලන්නවත් හිතෙන්නේ නැහැ කිව්වා දෙවෙනි පාරේ හැරිලවත් බලන්න හිතෙන්නේ නැහැ කිව්වා ඒ විතරක් නෙවෙයි හරීම දුර්වර්ණයි ඒ වගේම බුදුහාමුදුරුවනේ හරි කෙට්ටුයි ඒ විතරක් නෙවෙයි බුදුහාන්නේ නහර ඉල්පිලා අප්‍රසන්නයි මම ඇහුවහම මේ මොකද කියලා ඒ ඇත්ත මට කියන එකක් තමයි බුදුහාමුදුරුවනේ මේ පරම්පරාවෙන් ආපු ලෙඩ මේක සනീപ වෙන්නේ ඕක තමයි හැටි අනිත් අය කියන කතා නමුත් සාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනේ හරි පුදුමයි බුදුහාමුදුරුවනේ සාමීනි වහන්සේලා දැක්කත් එකපාරක් නෙවෙයි පස්සය පාරක් කරලා බලන්න ආස හිතෙනවා ඒතරම් ප්‍රියමනාප දැකුම් කළු ලස්සන සාමීනි වහන්සේලා වැඩ ඉන්නේ මේ තෘෂ්ණාවෙන් කියන කතාවක් නෙවෙයි මේ ශාසනයේ තියෙන ලක්ෂණය මේ කියන්නේ ඒ කියන්නේ ප්‍රියමනාප ඉදර නැතුව බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ පංචකාමයන් අතහැරලා මේ සසුන තුල හැසිරෙනකොට පින්නතුනි සසුන තුල හැසිරෙනකොට එය වෙන දෙ බුදුහාමුදුරුවනේ අහන්න දෙයක් නැහැ කිව්වා. ඇයි ප්‍රියමනාපයිනේ? අතීතය ගැන සෝක කරන්නේ නැහැ. අනාගතය ගැන ලොකු බලාපොරොත්තු නැහැ. වර්තමානයේ ලැබෙන දෙයකින්
විතරක් යැපිලා ඒ විදිහට ජීවිතය ගත කරනවා කිව්වා. ඕක තමයි තුන්වෙනි කාරණාව. ඊට පස්සේ කියන සාමීනි හතරවෙනි එක තමයි මා මේ ශාසනය දකින බුදුහාමුදුරුවනේ මම රජ කෙනෙක්. මම වැරදි කරන මිනිස්සුන්ට දඬුවම් දෙනවා. විනිශ්චය ආසනයේට මම හැම දවසකම වගේ මට යන්න සිද්ධ වෙනවා. විනිශ්චය ආසනයේට ඒ ගියපු බොහෝ අවස්ථාවල බුදුහාමුදුරුවනේ හරියට මිනිස්සු කෑ ගහනවා. ඒත් නිහඬ කරගන්න බුදුහාන්නේ මට මහ පුදුමාකාර බෙහෙතක් ගන්න වෙනවා. නමුත් සාමීනි බාගතුන් වහන්සේ බලන්නකෝ ඔබ වහන්සේගේ ශාසනේ 500ක් නෙවෙයි 1000ක් නෙවෙයි 10000ක් හිටියත් භික්ෂුන් වහන්සේලා ඉදිකට්ටක් වටන සද්දය ඇහෙනවා. ඒ තරම් නිශ්ශබ්දයි බුදුහාමුදුරුවනේ. මට මතකයි බුදුහාන් එක දවසක් ඔබ වහන්සේ බණ කියන වෙලාවේ ඒක සාමීන් වහන්සේ නමකට උගුර පාදන්න එහෙම නැත්නම් කිමිසුමක් යන්න සෝදානම් වුණා. ඒ වෙලාවේ අනිත් සාමීන් වහන්සේ ධන හිසෙන් අනිත් සාමීන් වහන්සේලා ධන හිසෙන් තට්ටු කළා කිව්වා කෑ ගහන්න එපා උගුරවත් පාදන්න එපා බාගතුන් වහන්සේ බණ කියන වෙලාවයි කියලා. ඒ කියන්නේ මේ කිව්වේ එහෙමවත් පිනතුට මතකනේ අර අස්සයෝ දමනය කරන මිනිස්සෙක් හිටියා බුද්ධ කාලේ. අස්සයෝ දමනය කරන මිනිස් කේසි එයාගේ නම කේසි කියන ගෘහපතියා. බාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා 500කට කමටහනක් දීලා නිස්සද්ද කරගෙන තියාගෙන ඉන්නවා. මේ අතරේ තමයි කේසි කියන ගෘහපතියා එන්නේ. ඇවිල්ලා අහනවා සාමීනි බාගතුන් වහන්සේ 500ක් ඉන්නවනේ මෙතන. කිසිම සද්දයක් නැහැනේ. කොහොමද නිස්සද්ද කරගෙන තියාගෙන ඉන්නේ කියලා ඇහුවා. ඉදිකට්ටක් වෙන්න සද්ද එන්නේ බුදුහාමුදුරුවනේ. බුදුහාරු අහනවා කේසිගෙන් කේසි. ඔයා මොනවද කරන්නේ? බුදුහානේ මම කරන්නේ අස්සය දමනය කරන එක. අස්සය කඩන්නේ කොහොමද? දමනය කරන්නේ කොහොමද? බුදුහානේ අස්සයක දමනය කරනවා කියන එක මට ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. මේ නාලන්දාවේ එහා දොරටුවේ ඉඳලා මෙහා දොරටුවට අස්සෙක් දක්නකොට මට හිතා ගන්න පුළුවන් මෝ හදන්න පුළුවන් එකද බැරි එකද කියලා. නමුත් බුදුහාමුදුරුවනේ මට පුදුම ඔබ වහන්සේ මිනිස්සු හදන හැටි කිව්වා. මට පුදුම මිනිස්සු හදන හැටි කිව්වා. පින්නතුනි මිනිස්සු තේරුම් ගන්න කලේ සතු තේරුම් ගන්න එක ලේසි. සතු තේරුම් ගන්න එක ලේසි. මිනිස්සු ඉස්සරහට එකයි කියන්නේ එකයි ගිහින් කරන්නේ තව එකක්. ත්‍රිසං සත්තු එහෙම නැහැ. ත්‍රිසං සත්තු හැංගීමක් ආවහම ඌ එකේ වෙලෙන් පිට කරනවා. ඒ ත්‍රිසං ගතිය. මිනිස්සු තේරුම් ගන්න අමාරුයි සත්තු තේරුම් ගන්න බොහොම ලේසි. ඉතින් මේ කියන්නේ බුදුහාමුදුරන්ගෙන් කේසි කියන ගෘහපති අහන බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ කොහොමද මේ දමනය කළා තියන් ඉන්නේ? මේක තමයි මේ ශාසනේ. හරි බුදුහානේ මේ එක්කෙනෙක් හරි එක භික්ෂුන් වහන්සේ නමක් හරි කියන දෙයක් අහන්න නැත්නම් ඔබ වහන්සේ මොකද කරන්නේ? කේසි මම කරන්නේ පළවෙනි වතාවටත් අවවාද කරනවා. දෙවෙනි වතාවටත් අවවාද කරනවා. තුන්වෙනි වතාවටත් අවවාද කරලා අහන්න නැත්නම් බ්‍රහ්ම දණ්ඩනේ. ඒක මරලා දැම්මා හා සමානයි කිව්වා. කිසිම විනය කර්මයකට සාසනික වශයෙන් කරන කිසිම දෙයකට මේ භික්ෂුව සහසම්බන්ධ කරගන්නේ නෑ පින්නතුනි. ඒක මරලා දැම්මා හා සමානයි. ඒකට කියන්නේ බ්‍රහ්ම දණ්ඩනය කියලා. ඉතින් මේ කිව්වේ පින්නතුනි පසේනදී කොසල් ලජ්ජරෝත් කියනවා විනිශ්චය ආසනයේදී විනිශ්චය සභාව නිස්සද්ද කරගන්න මට ලොකු වෙහෙසක් ගන්න වෙනවා. නමුත් සාමීනි භාගතුන් වහන්සේ 10000ක් භික්ෂුන් වහන්සේලා කතනක හිටියත් ඔබ වහන්සේගේ ශාසනය හරි පුදුමයි. කිමිසුමක් යන සද්දයක්වත් උගුර පාදන සද්දයක්වත් ඒ අතර නෑ කිව්වා. මේක තමයි මම මේ ශාසනය දකින බාගතුන් වහන්සේ හතරවෙනි ලක්ෂණය. ඊට පස්සේ කියනවා සාමීනි බාගතුන් වහන්සේ මේ සසුන තුළ දකින පස්වෙනි කරුණ තමයි ඔබ වහන්සේගේ ශාසනයට ඔබ වහන්සේගේ කොහේ ගියත් ඔබ වහන්සේ කොහාට වැඩියත් ගමකට නියම් ගමකට බමුණු ගමකට කොහාට වැඩියත් බුදුහාමුදුරුවනේ ආරංචි වුණොත් බමුණන්ට අන්‍යාගමිකයන්ට ඒ ඇත්ත ප්‍රශ්න ගොතාගෙන ප්‍රශ්න හදාගෙන නැති ප්‍රශ්නත් ඇති කරගෙන ඔබ වහන්සේ ගාවට එන්නේ ඔබ වහන්සේ පරාද කරනවා කියලා හිතාගෙන වාද කළා විවාද කළා ප්‍රශ්න නගලා එහෙම කතා ඕන තරම් තියෙනවා දේශනාවල. එහෙම ආවට පස්සේ බුදුහාමුදුරුවනේ අන්තිමට වෙන්නේ මොකද්ද? වාද විවාද ගොතාගෙන ආපු ප්‍රශ්න ඔක්කොම පැත්තකින් තියලා අන්තිමට මොකද්ද වෙන්නේ? අන්තිමට ඒත් ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙනවා කිව්වා.
බුදුහාමුදුරුවනේ මම මේ තමයි ඔබ වහන්සේගේ ශාසනය තුල දකින පස්වෙනි ලක්ෂණය කිව්වා. 6 ස්වාමීනි භාගතුන් වහන්සේ ඒ විදියට ප්‍රශ්න ගොතාගෙන ඇවිල්ලා ශ්‍රාවකයන් බවට පත් වෙලා ඔබ වහන්සේගේ ශාසනය ඒ ඇත්ත පැවිදි බිමට පත් වෙනවා. පැවිදි බිමට පත් වෙලා බුදුහාමුදුරුවනේ ටික කලක් යනකොට ඒ ඇත්තම මේ එක එක ආගම් වලින් ආපු අය ඒ ඇත්තම කියනවා පෙර අපි අශ්‍රමණය හැටියට කටයුතු කළා දැන් නියම ශ්‍රමණය බවට පත් වුණේ පෙර අපි රහත් වෙලා නැහැ නමුත් දැන් තමයි නියම රහත්ත්වයට පත් වුණේ මේ වගේ කිය කිය මහා පුදුමාකාර ප්‍රීතියකින් සාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනය තුල අන්‍යාගමික නායකයන්ගේ ශ්‍රාවකයෝ පවා සසුනට ඇවිල්ලා රහත් බව පසක් කරගෙන මහා පුදුමාකාර ප්‍රීතියෙන් ඉන්නව දකිනවයි කියුවා. මේක තමයි බුදුහාමුදුරුවනේ මේ සසුන තුළ දකින හයවෙනි ලස්සන කරුණ කිව්වා. ඊට පස්සේ අන්තිම එක තමයි 7. පසේනදී කුසල රජුව කියන සාමීනි භාගතුන් වහන්සේ මට හිටියකෝ වඩුව දෙන්නේ. මගේ වඩු වැඩ කරන ඒ දෙන්නගේ නම තමයි බුදුහාමුදුරුවනේ එක්කෙනෙක් තමයි ඉසිදත්ත අනිත් කෙනා තමයි පුරාණ. මේ නම් දෙක මේ වඩුව දෙන්නත් එක්ක බුදුරජාණන් වහන්සේ ඔවුන් දෙන්න බුදුහාමුදුරනේ ජීවත් වෙන්නේ මම නිසා. ඔවුන් දෙන්නට පඩි ගෙවන්නේ මම. මගෙන් තමයි සම්පූර්ණ ජීවිතෙත් ඒ ඇත්තන්ගේ දරුමල්ල ඔක්කොම යැපෙන්නේ මම දෙන පඩියෙන් කිව්වා. නමුත් සාමීනි භාගතුන් වහන්සේ මම ඔවුන් දෙදෙනත් එක්ක එක දවසක් ඈත ප්‍රදේශයේ කරල්ලක් මර්ධනය කරන්න ඒ ගැන සාකච්ඡා කරන්න ඈත ප්‍රදේශයකට ගියයි කිව්වා. කාත් එක්කද බඩුව දෙන්නත් එක්ක. ඒ ගියපු වෙලාවේ බුදුහාමුදුරුවනේ ඒ දෙන්න පුදුමයි කියන්නේ කතා කළේ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේගේ ගුණ ධර්මයේ ගුණ සංඝයාගේ ගුණ කතා කළේ. ඒ විතරක් නෙමෙයි මට මතකයි බුදුහාමුදුරුවනේ මේ දෙන්න එදා නිදාගන්න කලින් හොඳට බැලුවා කිව්වා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද කියලා. ඒ කියන්නේ ඉසිදත්ත සහ පුරාණ කියන දෙන්න බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ ඉන්න පැත්තට පය දාලා කවදාවත් නිදාගන්නේ නැහැ කිව්වා. කොසලජිරෝ මේ කියන්නේ බුදුහාමුදුරුවනේ මිනිස්සු නිදාගන්න කොටත් හිතන්නේ ඔබ වහන්සේ ගැන කිව්වා. නිදාගන්න කොටත් හිතන්නේ ඔබ වහන්සේ ගැන කිව්වා. ඔබ වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? ඒ පැත්තට පය දාලා කවදාවත් නිදාගන්නේ නැහැ කිව්වා. නිදියන කොටත් සාට්ටුන් වහන්සේ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේට ගරු කරනවා. ඒ බුදු ශාසනයක් බුදුහාමුදුරුවනේ මේක. මම වෙන කිසිම ශාසනයක වෙන කිසිම ආගමක මම දකින්නේ නැහැ බුදුහාමුදුරුවනේ ශ්‍රාවකයෝ කවදාවත් ශ්‍රාවකයෝ සාට්ටුන් වහන්සේ ඉන්න පැත්තට කකුල දාලා නිදාගන්නව මිසක බුදුරජාණන් වහන්සේගේ ශාසනය තියෙන්නේ අනිත් පැත්ත කිව්වා. පුදුම ලස්සන ශාසනයක්. මෙනි ලස්සන කරුණු අත එදා පින්නතුනේ පසේනදී කොසල් ලජ්ජරුව බුදුරජාණන් වහන්සේ ළඟදී සිහිපත් කළා. සිහිපත් කරලා පසේනදී කොසල් ලජ්ජරුව කියනවා සාමීනි භාගතුන් වහන්සේ මට වැඩ වැඩි මට දැන් යන්න ඕන කිව්වා. මට වැඩ වැඩි මට යන්න ඕන කිව්වා. බුදුහාමුදුරුවෝ මතක් කළා වැඩ වැඩි නම් යන්න කිව්වා. ඉතින් කෙසේ හෝ වේවා අර බුදුහාමුදුරුවෝ පසේනදී කොසල් ලජ්ජරුවෝ මේ දෙන්න කතා කරන අතරතුර තමයි දීඝකාරාණිකේ නැමැත්තුමා ගියේ කොහාටද? රජගහනුවරට ගිහිල්ලා අර ගියපු ඩිංගිත්තට විදෝඩබ කුමාරයා රජ කළා. ඒකත් ආරංචි වෙලයි පසේනදී කොසලජ්ජරුව මේ තකහණියක් දුවන්නේ කොහාටද? රජගහනුවරට. හැබැයි ඒ යනකොට අර මුලින් මතක් කළා වගේ රජගහනුවර සීලමු දොරවල් වාලා. අන්තිමට පසේ නදී කොසල් රජුව අම්බලම්බක තමයි මරණයට පත් වුණේ. එක පැත්තකින් දුක හිතෙන කතාවක්. තව පැත්තකින් පින්නතුනේ මේ ලස්සන ධර්ම සාකච්ඡාව දිහා බලනකොට කොසල් මහරජුව ධර්මාර්ගයේ තුල ලොකු දුරක් ලොකු ගමන් මගක් ගියපු කෙනෙක්. බුදුහාමුදුරන්ට ගොඩාක් ආදරෙයි. අන්තිමට කියනවා භාගතුන් වහන්සේ ඔබ වහන්සේත් ශාස්ත්‍රීය වංශේ මමත් ශාස්ත්‍රීය වංශේ ඔබ වහන්සේට දැන් අවුරුදු 80යි මට දැන් අවුරුදු 80යි. එතකොට බුදුහාමුදුරුවන්ගෙත් අවසාන කාල පරිච්ඡේදයේ තමයි කොසල් රජුව මේ දේශනාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ ධම්මචේතිය සූත්‍රයෙන් පස්සේ
අපි මුලින් මතක් කළා වගේ භාග්‍යවතුන් වහන්සේ පසේනදී කුසල රජුරුවත් අතර කිසිම ධර්ම සාකච්ඡාවක් ඇති වෙලා නැහැ පින්වත්නි. ඉතින් මේ කරුණ ටික සිහිපත් කළේ මේ ධම්මචේතිය සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය දෙවෙනි කොටසේ රාජවග්ගයේ සඳහන් වෙන ලස්සන දේශනාවක්. ඒ නිසා මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බලෙන් පින්වත් හැම දිනාට මුතුම් අමා මහ නිවන් සුව සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි අද අපේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ කිරිඳිවැල මැද්දේගම පදිංචිව සිට මීට 20 වසරකට පෙර මිය පරලව සපත්වන්තේ දුණු විශ්‍රාමලත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සිරිල් චන්ද්‍ර මනම්පේරි මහත්මාට පින් අනුමෝදන් කිරීම සඳහා රෝහිණී මනම්පේරි මහත්මිය මෞතුමිය ප්‍රදාන කොට ඇති දූ දරුවන් එවාගේම ඥාතීන් සීලු දනාමත් එකතුව සිද්ධ කරන්ට යෙදුණු මේ ධර්ම දානමේ පින්කම එවාගේ මිය පරලව සපත්වන්ට යෙදුණු මිත්‍රසේන ජයසූරිය මහත්මා එවාගේම ජේ හෙට්ටිආරච්චි මහත්මා ප්‍රේමවතී සමරවීර මහත්මිය චිත්‍ර කුමාර දල්විස් මහත්මා මාලා සුරවීර මහත්මිය ඇතුළු මියගිය සීකටයුතු සීලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් එවාගේම සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා ජයවි දම්නද මනම්පේරි පුතුණුවන් එච් එම් පී බී කපිලරත්න මහත්මා සේපාල සුරවීර මහත්මා සී සමර වික්‍රම මහත්මිය නාලනී ජයසූරිය මහත්මිය ඇතුළු සියලු දෙනාටම තිරුවනේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමත් ධර්ම දේශනාව සිද්ධ කලාපටත් ඒ වාගේම ඥාති හිත මිත්‍රාදීන්ට ගුරුවරුන්ට බෞද්ධයා නාලිකාවේ සමස්ත කාර්ය මණ්ඩලයටත් මේ පින්කමට උදව් උපකාර කළ සියලු දෙනාටමත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ තුලින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ නිර්වාණ භෝධියම සාක්ෂාත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව මීට 20 වසරකට පෙර මිය පල්ලව සපත්වන්තේ දුණු විශ්‍රාමලත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සිරිල් චන්ද්‍ර මනම්පේරි මහත්මාට පියාණන් වහන්සේට එවාගේම අපේ රෝහිණී මනම්පේරි මෞතුමියගේ ස්වාමි පුරුෂයාණන්ට මේ පින් අනුමෝදන් වේවා සසර දුක් කෙලවර උතුම් වූ නිවනින් සැනසෙන්නට එතුමාට මේ පින් හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා